පිළිබඳව මම මුලින්ම විමසනවා හේෂාන් ගමගේ මහත්මයාගේ. රුණිය මම ඔයාව දකින්නේ කිසිම ආයාසයකින් තොරව, කියන්නේ අනායාසයකින් ගීත ගායනා කරන කෙනෙක් විදියට. කියන්නේ ඒ ගීතය තුළ මොනයම් බාධක ආවත්, උඩ නෝට්ස් ආවත්, යට නෝට්ස් ආවත්, මැද නෝට්ස් ආවත්, වෙන වෙන අමාරු ෆීලිංගස් ගණ්ඩාවත් ඔයා නෙමේ සැලෙන්නේ, ඔයා නෙමේ හෙල්ලෙන්නේ. ඔයා ඉත්තරා චූටි රිද්මයකට ඔයා ගීතය ගයනා කරනවා. ඉතින් ඒ ගීතය ගයනා කිරීම සාර්ථකයි රුවිනි. තව මම බලාපොරොත්තු වෙනවා මේ තව ඕපන් වෙන්න කියලා, තව විවෘත වෙලා ඔයාගේ අදහස්, ඔයාගේ ෆීලිංස් අපිත් එක්ක ලංකාවේ වට ආදරය කරන මිනිස්සුත් එක්ක බෙදාගන්න ඔයා හිතුවොත් තව තවත් ඔයාට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. ජයවා. පහුගිය තරඟවලත් ඔයාගේ දක්ෂකම් පෙන්නවා. බොහොම කටහඬත් ලස්සනයි, බොහොම හොඳට ඉදිරිපත් කරා. අර හේෂාන් කිව්වා වගේ තව හැඟීම් බරව තව ටිකක් ඕපන් වෙලා තව නිදහසේ ගීතය ගන්න තිබුණා නම් තවත් හොඳයි. අපි බලමු තරඟේ කොහොම වෙයිද කියලා. තීක්ෂණ අනුරාධ මහත්මිය. ඇත්තටම රුවනි කියන්න තියෙන දේවල් ටික මෙතු මන්ලා දෙන්න කිව්වා. ඉතින් තව අර කිව්වා වගේ දැන් මමත් දැක්කේ කියන්න වරදු කිසිම වැරද්දක් නැහැ කියන්න. හැබැයි එහෙමයි කියලා ලොකු විශේෂ දෙයකුත් නැහැ කියන්න. අන්නේ විශේෂ දේ ඔයා විසින් එකතු කරගත යුතුයි. ඔයා අඳින පළඳින විදියෙන් හෝ ස්ටේජ් එකේ පර්ෆෝම් කරන විදියෙන් හරි, තව ගීත ගායනාට ගායනයට යොදා ගන්න අලංකාරවලින් හරි, ඒ වගේ දේවලින් අර මේක තව ටිකක් ඩෙකරේට් කරගන්න ඔයාගේ ගායන. ඉතින් එතකොට මං හිතනවා ඔයාට මේ ශේෂ්ත්‍රයේ දිගු ගමනක් යන්න හැකියාව තියෙන හොඳ ලස්සන කටහඬක්. ඒ කියන්නේ අපි නිකන් හිතමු චිත්‍රපට පසුබිම් ගානේටත් ඔයාගේ කටහඬ හරියට පුහුණු කරොත් යොමු කරගන්න පුළුවන් මට්ටමේ කටහඬක්. ඒ හින්දා ජය වේවා. Thank you sir. රුණි සුබ පතනවා ඔබට මේ තරඟයේ තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න.